හැලෝ කට්ටිය කොහොමද? ඉතින් මගේ නම සංජය නිශාන්. ඉතින් අදත් අරන් ආවේ කාට්‍රික්කයක්. ඉතින් මේ කාට්‍රික් එක ඔයාලට පුළුවන් ඔයාලගේ හැකියාව මත වෙනස් ආකාරයකට ඉදිරිපත් කරන්න. ඉතින් මං අයිඩියා එක දෙන්නම් ඔයාලට කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් වෙනද වගේම මං ඉස්සෙල්ලාම ඔයාලට කාට්‍රික් එක කරලා පෙන්නන්නම්. ඊට පස්සේ කරන විදිය පැහැදිලිව කියලා දෙන්නම්. හොඳයි කට්ටිය. ඉතින් මට මේ අවස්ථාවේදී කැමති විදියට කාඩ් පැකේජ් සපල් කර හැකි, කිසිම අවුලක් නැහැ. මම මේ විදිහට උනා කාඩ් දෙක තුනක් දා ගන්නවා. ඒ විදිහට දාගෙන මම මේ කාඩ් පැකෙන් කාඩ් දෙකක් අයින් කර ගන්නවා. ඉතින් මම මේ දෙක වෙනම අයින් කර ගන්න ඔයාලට පෙන්වන්නේ නැහැ. ඉතින් මම තාම තෝරනවා. ඔන්න එක කාඩ් එකක් මම හොයාගත්තා. ඊට පස්සේ මම අනිත් කාඩ් එකක් දැන් හොයා ගන්නවා. හොඳ මයිලඟ කාඩ්යත් හොයාගත්තා. ඉතින් ඊට පස්සේ මන් දැන් කරන්න ඕන මගේ ළඟ තියෙන කාඩ්දයක් මම මේ දෙක දැන්ට මේ පැත්තෙන් තියාගන්නම්. ඊට පස්සේ මං කරන්නේ දැන් මං මෙතන කවුරුත් නැති නිසා මන් දැන් කියනවා මෙතනින් කැමති තරමක් කට් කරන්න කියලා. ඉතින් මං ඕන්නම් තව පාර මේ නෑ ඕන්නෑ මම මේ විදිහට ඉස්සලා මම එක පාර කට් කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික ආයේ ෂපල් කරගන්නවා. මේ විදිහට සුපිරියටම ෂපල් කරගන්නවා. ඒ විදිහට ෂපල් කරගෙන මං කියනවා තව පාරක් කට් කරන්න කියලා. ඔන්න මම මෙතනින් කට් කරනවා. ඒ විදිහට කට් කරලා ඉවරලා ඔන්න මගේ ළඟ දැන් තියෙනවා රෑන්ඩම් කොටස් දෙකක්. ඉතින් ඇත්තටම ඔන්න දැන් මෙතන දෙකක් තියෙනවා. මං දන්නේ නැහැ මේ උඩ කාඩ් එක මොනවාද කියලා. මං කලින් කාඩ් දෙකක් තේරුවා. තාම ඔයාලා දන්නේ නැහැ මේ කාඩ් දෙක මොනවාද කියලා. ඉතින් මම මුලින්ම දැන් මේ රෑන්ඩම් කොටස් දෙකකට මේව කරගත්ත දෙක මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් මෙතන තියෙනවා ස්පේඩ්ස් 4යි. මෙතන තියෙනවා සෝරි මෙතන තියෙනවා ස්පේඩ්ස් 8යි. ඉතින් මැජික් එක තමයි ඔයාලා දන්නේ නැති සෝල්මේට් කියන්නේ මොනවද කියලා. මේ කාඩ් එකේ අනිත් කාඩ් එක ඉතින් ඔයාලා විශ්වාස කරනවද මං කලින්ම ඒ දෙකට හරියන්න කාඩ් එක හොයාගත්ත කිව්වොත්? ඉතින් මං හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම මේ කාඩ් ට්‍රික් එකට කැමති වේවි කියලා. ඉතින් එහෙනම් අපි බලමු මේ කාඩ් ට්‍රික් එක කොහොමද කරන්න කියලා. හොඳයි කට්ටිය. ඉතින් ඔයාලට මේකදී කිසිම සෙටප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. යාළුවෝ මොන විදිහට කාඩ් පැකේජ් ෂපල් කරලා දුන්නත් කිසිම අවුලක් නැහැ. ඔයාලට තියෙන ඔයාලගේ වැඩේ ගාන්ඩම ඉදිරිපත් කරන් යන්න. ඉතින් එයා ෂපල් කරලා ඉවරනාට පස්සේ ඔයාලට තියෙන්නේ මේකදී පොඩි දෙයක් බලාගන්න. ඒ තමයි උඩම කාඩ් එකයි යටම කාඩ් එකයි මොකද්ද කියලා. හරිද? ඉතින් මේ අවස්ථාවේදී අපිට තියෙනවා හාරත දෙකයි හාරත හතයි. හරිද? ඉතින් අපි මේ අවස්ථාවේදී කරන්නේ දැන් මේ හාරත දෙකයි හාරත හතටයි ගැලපෙන අනිත් කාඩ් එක හොයාගන්නවා. ඉතින් ඒක හොයාගන්න මෙන්න මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලා බලමු හාරත හතට ගැලපෙන්නේ ඩයමන්ඩ් හත. ඒ නිසා පික්මන්ඩ ඩයමන්ඩ් හත හොයනවා දැන් මෙතන. ඉතින් අපිට තියෙනවා හාරත දෙකට ගැලපෙන ඩයමන්ඩ් දෙක. ඒ නිසා මම ඒක ඉස්සෙල්ලාම ගන්නවා. ඊට පස්සේ අපි බලමු මෙතන දැන් හත. හරි. මෙතන හතක් තියෙනවා. ඉතින් ඔයා මේ දෙක මෙන්න මේ විදිහට නෙමෙයි දාන්නේ. එයා යාළුවට පේන්නේ නැති වෙන තමයි අපි අන්තිමට පුදුම කරන්න ඕන නිසා දැන් මේ දෙක මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. ඉතින් ඔයා දැන් ලෑස්ති යාළුවට මැජික් එක ඉදිරිපත් කරන්න. ඔයා කියන්න මේ කාඩ් පැකේ කැමති තරමක් කට් කරන්න කියලා. ඉතින් එයා ඕන තරමක් කට් කරලා කිසිම අවුලක් නැහැ ඇත්තටම. ඉතින් කට් කරන පළවෙනි අවස්ථාවේ අපි දන්නවා උඩම තියෙන්නේ හාරත හත කියලා. හරිද? ඔන්න දැන් එක කොටසක් හරි. ඉතින් ඊළඟ පාට් එක වෙන්නේ මෙහෙමයි. දැන් අපි ළඟ තියෙනවා හාරත දෙක යට. අපි කරන්නේ මේ ටික මේ විදිහට ඕ හෑන්ඩ් ෂපල් එකක් දාගන්න එක. ඉතින් මම ඔයාලට ඒක ගන්නට පෙන්නන්න. මට මගේ අහන්නවා ටිකක්. හාරත දෙක මේ විදිහට තියෙනවා. මේ විදිහට ඕ හෑන්ඩ් ෂපල් එක දාගෙන යන්න අන්තිම කාඩ් එක ඉතුරු වෙනකම්. එතකොට ගන්නට මට බලා ගන්න පුළුවන් හාරත දෙක උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය ඊට පස්සෙත් කියන්න. ඔන්න මම දැන් මේ කොටසත් ෂපල් කරලා ඇති වෙන්න. ඔයාට කැමති තරමක් කට් කරන්න කියලා. ඉතින් දැන් යාළුවා හිතනවා මේක කම්ප්ලීට්ලි රෑන්ඩම් කියලා. ඊට පස්සේ ආ මේ විදිහට කොටසක් තවත් කට් කරනවා. ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයාගේ ස්ටෝරි එකක් කියන්න යාළුවාට. ඔයාට කැමති විදිහට දැන් මැජික් එක අවසානය වෙනකන් ගෙනියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා යාළුවාට කියන්න ඔයා කොටස් දෙකක් තේරුවා. ඉතින් ඔයා දන්නේ නැහැ මම තෝරපු කොටස් දෙකේ මේ කාඩ් දෙක මොනවද කියලා. ඉතින් මම දන්නේ නැහැ මෙතන තියෙන්නේ මොනවද කියලා. ඒ විදිහට ඔයාට දෙයක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කාඩ් දෙක හරවනවා මේ විදිහට. දැන් යාළුවෝ බලන් ඉන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඔයා යාළුවා ඊට පස්සේ පැහැදිලි කරන්න මේ කාඩ් වලට අදාළව සෝල්මේට් කාඩ් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඔයා විශ්වාස කරනවද මම මේ කාඩ් දෙකට හරියන සෝල්මේට්ලා දෙන්න කලින්ම අරන් තියාගත්තොත් කියලා? ඒ විදිහට ඔයාට කියන්න පුළුවන්. ඊපස්සේ රාදියන් අපි යාට දෙනවා ඩයමන්ඩ් 7. අනිවාර්යයෙන්ම පුදුම වෙනවා මේ අවස්ථාවේදී. ඊට පස්සේ හාරත් දෙකට හරියන්න අපි ඩයමන්ඩ් 2 දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම විශ්වාසයි මේ කාඩ් ට්‍රික් එක නම් කට්ටිය අනිවාර්යයෙන්ම පුදුම වෙනවා. ඉතින් ඔයාලගේ හැකියාව මත වෙනස් කරලා ඉදිරිපත් කරන්න මේක පොඩි සරල අදහසක් විතරයි. මේ කාඩ් ට්‍රික් එක වෙන කාඩ් හරි කියන්නේ නෝමල් කට්ටියට ඉදිරිපත් කරන්න. ඉතින් හොඳයි කට්ටිය. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මට කාලය තිබුණොත් වෙනස් විදිහ කන්ටෙන්ට් අරන් එන්න. උදාහරණයක් විදිහට මම එක දවසක් පෝස්ට් එකක් දාලා තිබුණා
මේමිනි වූ අරංගෙනවා කියලා ඉතින් තාම එකක්වත් මං අරංගාවේ නෑ. ඒ වගේම ස්ට්‍රීට් මැජික් අරංගෙනවා තාම මං ඒකක්වත් අරංගාවේ නෑ. බ්ලොග් එකක් දෙයක් නම් අරන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේ හැමදේම මගේ හැරෙන්නේ. ඉතින් කාට්‍රික් නම් මම කොහොම හරි කරනවා. මොකද මේකට මට එච්චර වෙලාවක් යන්නේ නැති නිසා. ඉතින් කට්ටිය කොහොම වුණත් මං හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්නද කියලා. එහෙනම් ඔයාලගේ අදහස් කියන්න, වීඩියෝ එක ලයික් කරන්න. මං ඒ දෙක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා හැම වීඩියෝ එකකදීම. එහෙනම් තවත් අලුත් සුපිරිම වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු. මම සංජය නිශාන්. ඔයාලට සුබම සුබ දවසක්.